නමු බුද්ධාය, ඒ භහග්‍යවත්තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නම ස්කායවේවා. ඉතින් සවස්වර්වයේ උතුම් සම්පසාධනයේ ධර්මාලු ශාස්මාව. අද දවසිත්ත ඔබට සමීප කරමින් අපිතාම දයාවෙන් ඔබ මුණග හැනව. ඉතින් ආපටානු කම්පාවෙන්ම ගරතර මහා සංගරත්නය සවස්වර්ව. උතුම් ධර්මානු ශාස්නාව පිණිස මෙ මවස්ථාවන විට වැඩමකොට වදාලා ඒ වැඩමකොට වදාල පූජනයේ මහා සංග්‍රත්නය අපි හැම දෙනම දෙපානෙම්මද ආදර ගෞරවෙන් පිල්ලිගානිමු. ස්මිනී අපගේ නමස්කාරය වේවා. ති අප සෙහි පත් කරගන්නම් අද සැදහැති දායකත්වය පිළිබඳව හඳවැල් පොල්ල දිදධනය මලිසිරිපුරයන ලිපිනේ පදිංචි ්‍රද්ධාමාසික ධර්මදානු සාමාජික ඒයේ සුනිල් එෙදිරිසිංහ මහත් පාවිසින් සැදහැති දායකත්වය දරනවා. ඉතින් පින්වන්ත ඒයේ සුනල් එෙදිරිසින් මහත්මය ප්‍රධාන හැම දෙනාමත්. ඇති බැම නමත් ැටුවව ධර්මශ්‍රවනය පිණිස කාලයෝදා කරගැන්න අපට අවස්ථාවේදනවා ගරුතර මහාසංග්‍රත්නය වන්දනා කුටගෙන ආරාධනා කරම්. ස්වාමීනී ධර්ම දේශනය පිණිස කාලය අපට අනු කම්පාවෙන් න එවුතුම් ධර්මානු සාසමාව මෙතැන්සිට සිදුකරන සේක්වා. සාදු 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 අම්මස්කාරවේවා බුදුරුුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්බෘුවනට සැමදා සදහම් සරනට නමස්කාරවවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සාරණයමින් සාතු සාදුසාතු අපගේ ගොරු දේවෝත්තම කල්්‍යයාන මිත්‍ර පෙන්නත්ලොක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවාසාතු සාතුසාතු ශ්‍රද්ධාවන්ත පෙන්වත්න්නේ අද දවසේ සම්පසාධනී සදහම් දේශනාව සඳහානු ග්‍රහයදක්වන්නේ, හදවැල් පොල්ල දිද්දනිය මැල් සිරිපුර යනුලිපිනේ පදිංචි, ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික ඊ ඒ සුනිල් ලෙදිරිසිංහ මහත්මා ඇතුළු පවුලේ පින්වතුම් විසින්. පින්වත්ති බොහෝම සතුටට පත්වෙන්න. නෙති වතා ධර්මදාන මේ පින රැස්කරගන්න අතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. බොහෝ දෙනෙකුට අහන්ට සලස්සුමින් නැවත නැවතත් ඔබට ධර්මදානමේ පින කරගන්ට අද දවසප්වා සලා උදාවනා කියලා පෙන්වති බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා පළමු සතියේ බෝමැඩ සෙවනේ වැඩ සිටිමින් පටිච්ච සමුපාද ධර්මය අනුලෝම වසේනුත් ප්‍රතිලෝම වසේනුත් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්නට යෙදනා. කොහොමද බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරේ අවි්‍යා පච්චයා සංකාරා. අද්‍ය ඇතිකල්හි අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙනවා. සංස්කාර නිසා විඤ්ඥානය ඇති වෙනවා. විඤ්ඥානයේ නිසා නාමරූ පැතිවෙනවා නාමරූප නිසා මේ ඇස කණනාසේ දිවකයි මනස කියන ආයතනහා ඇති වෙනවා. ආයතනහය නිසා ආයතන හයිම ස්පර්ශය ඇතිවෙනවා. ඒ ඉස්පර්ශය නිසා විඳී ඇැතිවෙනවා. විඳීම නිසා තන්හා ඇතිවෙනවා තන්හාව නිසා ය බැඳිලයාම නිසා බිපාක පිණිස කර්ම සකස් වෙනවා. බවය හටගන්නවා. භවේ නිසා අපි උපතක් කරා යනවා. උපතක් කරා ගිහින් මේ ජරාමරණ සෝක වැලපීම් දුක්දොම්නස් මේ ඔක්කෝම මහා දුක්රැස හටගන්නවා කියලා සසරෙහි සකස්වීම අපි එකෙක් කෙනගේ ජීවිතයේ. සසරට සකස්වීම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ඒ අවබෝධීම් බෝමැඩ සෙවනේ සිහිකරමින් වාසය කළ සතියක්. බුදුරජාණන් වහන්සේ ළඟට ආහිත් සිහිකළ අවි්්‍යායත්වේව අසේෂු විරාග නිරෝධ සංකාර නිරෝධෝ ඒ චතුරාරි සත්‍යය අවබෝධය නැතිකම සම්පූර්ණින් ඉතුරු නැතුව නොවැඇල්මෙන්න් දුරු කරලා තුරාර සත්‍යය අවබෝධ කරගත්තහම අවිද්‍යා සහගත සංස්කාර නිරුද්ධ වෙලා යනවා. ඒ අවිද්‍යාසාගත සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඥානයේ නිරුද්ධ වෙලා යනවා. විඤ්ඥානයේ නිරුද්ද වීමෙන් නාමරූප්‍ර නිරුද්ධ වෙලා යනවා. නාමරූප නිරුද්ධ වීමෙන් මේ ඇසකණනාසේ දිවකය මනසයේ සකස්වීම නිරුද්ධ වෙලා යනවා. ඇසකන නාසේ දිවකයි මනස නිරුද්ධවීමෙන් ඉස්පර්ෂය නිරුද්ධ වෙනවා ඉස්පර්ෂය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා වේදනාව නිරුද්ද වීමෙන් තන්හාාව නිරුද්ධ වෙනවා තන්හාාව නිරුද්ධ වීමෙන් බැදීයාම නිරුද්ධ වෙනවා බැඳීයාම නිරුද්ධ වීමෙන් අනාගති උපතක් සකස් කරන කර්ම සකස්වීම විපාක පිණෙස කර්ම සකස්වීම නිරුද්ධ වෙලා යනවා ආන භවේ නිරුද්ධවීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ සෝක වැලපීම් දුක්්දොම්න සුසුම්හෙලීම් මේ මහාදුක්රැස නිරුද්ධ වෙලා යනවා. ඉතිං අපගේ බුදුරජාණන් වහන්සේ බෝමඩ සෙවනි සතියක් ඔය විදිට පඩි්ජ සමප්පාදී නිරෝධ දේශනා කලා සිහිකරමින් වාසය කළ පස්සකාලික සංඝයාට දේශනා කළා බුදුරජාණන් වහන්ස ඔයි විදියට පඩිච්ච සමුපාදී හට ගැනීමත් පඩිච්ච සමුප්පාදය නිරෝධයත් නුවනින් මැනෙහිකරමින් වාසය කරද්දී බුදුරජාණන් වහන්සේට නිරායාසයෙන් උදානයක් පහළ වනා අනේක ජාති සංසාරං සන්හා විශසන් අනි්බිසන්. නොයකු ජේවිතවල සංසාරයේ මම සැරිසරා ගියා. ගහකාරකං ගවේ සන්තෝ මේ සංසාරයේ නැමැතිගේ හදන වඩුව කෞුද කියලා මං හොය හොයා ගියා. ගහකාරක දිට්හෝසි ආන මම දැක්කා මේ තන්නාව නැමැති වඩු අතමයි මේගේ හදන්නේ විසංකාර ගතංචිත්තන් දැන් මේ තන්හාවගේ හදනුව කියල තේරුම් ගත්තාම සම්පූර්ණෙන් මේ සසරට යන ඒ සසර සංස්කාර හදල දෙන ඒ සංකාර විසංකාර ගත වුණා. තන්හා නංකය මජ්ජගාති තන්හාව සම්පූර්ණයෙන්ම ගෙවිල ගියා. ඇති බලන්න බුදුරජාණන් වහන්සේ. සම්පූර්ණින් චතුරාර් සත්‍යය අවබෝධ කරගෙන තන්හාවශය කරල දාලා විමුක්තියට පත්වලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණ. ඉතින් ආ්‍යෙ අවබෝධය මත පිහිටා ගුරූපදේශ රහිතව අවබෝධ කළ ස්වම්භූ ඥානයෙන් අවබෝධ කළ ඒ උතුම් පඩිච්ච සමුපපාදේන උතුම් සූත්‍ර ධරමයක් තමයි අදාපිකෙන ගන්නේ. මේ දේශනාව නම භව සූත්‍රය මේ දේශනාව බහලති එඩත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දවස්සල වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමය එදා ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළ වැඩම කරලා ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාටය වුනා. වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහිෙ මහනෝ භවෝභවෝති බන්තේ වච්චිතේ ස්වාමීනී භවය භවය කියලා කියනවා කෙත්තාවතානුකෝ බන්තේ බවෝහෝතීති කුමන කාරණාවක් නිසාද භවය කියලා කියන්නේ කියල බුදුරජාණන් වහන්සේ ඇැහුවා. ඉතිං ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රශ්නයක් ආනන්ද ස්වාමින් වහන්සේගින් අසාවදාන. බුදුරජාණන් වහන්සේ හනවා කාමදාතු වේපක්කං චානන්ද කම්මං නාභවිස්ස අපිනුකෝත්තුවන් කාම බවූ ප්ඥායේතාතිී පිනතානන්ද කාමලෝකයේ විපාක පිණිස කාමධතුවේ විපාක පිණිස කර්මයක් සකස්සුනී නැත්නම් කාමභවයක් පනවන්ට පුළුවන්ද කියහවා ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා නෝහේ තම්බන්ති ස්වාමීනී කාමභවේ විපාක පිණිස කර්මයක් සකස්සුන් නැත්නම් කාමලෝකයේ උපතක් පනවන්ට බෑ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතික්කෝ ආනන්ද එහෙමනං ආනන්ද කම්මං කෙත්තං මේ කර්මයේ තමයි කුඹුර වෙන්නේ. විඤ්ඥානං බීජං මේ විඤ්ඥානයේ තමයි පැළවෙන දේ. තන්හා සිනේ හෝ තන්නවින් තමයි අර කරමේ නැමැති කුඹුරත්. විඤ්ඥානය නැවෙති බීජත් බීජයත් තෙත්කරන දේ තමයි තන්හාවර. බුදුරජාණන් වහන්සේ වදාලා අවි්‍යා නීවරණාණන් සත්තානං තන්හා සංයෝජනානං. චතුරාර් සත්‍ය අවබෝ්ධ කරලත් නැතිබ ඉන්න. සත්වයා තන්හාවින් බැඳිලගෙහෙෙන් හේනායධාතුයා විඤ්ඥානං පතිට්ටිතක්. දැන් ඕක තමයි පෙන්නත්ේ අපිට මේ පටිච්ච සමුපාදයට අනුකූලව හැම ජීවිතයකම අපිට සිද්ධුවනේ ඔන්න ඕක. අපි කලින් ජීවිතේ හිටිය චතුරාරි සත්‍ය අවබෝධ කරන්නේ නැතුව. දැ මේ ජීවිතත් චතුරාර් සත්‍ය තාම අවබෝධ කරලා නැතුවනං ඉන්නේ අන්න තන්නහාාවෙන් බැඳෙනවා කියන එක. සිද්ත වෙනවා. ආන චතුරාර් සත්‍ය අවබෝධ නැති කෙනම්. අවිද්‍යාවෙන් වැහිලා තන්න්නාවෙන් බැඳිල ගිහාම කාමදාාතුව නෙමැති හීන ලෝකයේ මෙයාග විඤ්ඥානය ගිහිල්ල පිහිටනෝ. දැන් අපි දැනටත් ඉපදිලා ඉන්නේ කාමධාතුවේ එතකොට බුදුරජාණන් වහසමේ කාම ලෝකයේ හැඳීවේ හීන ධාතුව හැටියට. බුදුරජාණන් වහන්සේ වදාලා. ඒවන් ආයතින් පුනක්්බවාබිනිබ්බත්ති හෝති ඔන්නන් ඔය විදියට කියනවා නැවතත් පුනර්භවයකින් උපතක් කරා යන්නේ ඔන්න ඔය විදියට කියනවා. දැ බලන්න පිරනත්ති දෙැ මේ කාම භවය කියන එකට ලෝකෙ එකො ලහක් අයිති. ඒ කාම ලෝකයේ එක පැත්තක් සම්පූර්ණෙම්ම ඇහැට පේන රූප කණටහෙන ශබ්ද නාසේට දැනෙන ගඳ සුවන්ද දිවට දැනෙන රස කයිට දැනෙන පහස කියන මේ හැමේකකිකින් දුප්පාසුපදවන් ලෝක තියනවා ඒවට කියනවා සතරපාය කියලා. එතකොට ඒ ලෝක තමයි නිරය කියල කියන්නේ තිරිසං අපපාය කියල කියන්නේ ප්‍රේතපාය කියන්නේ අසුරපාය කියන්නේ එකටයි. එතකොට ආන්නේ ලෝකයේ අපි චතුරාරි සත්‍යය අනවබෝධය තුළ ඉඳලා, තන්නාවෙන් බැඳිල වාසය කරද්දි, ආනේ සතරපායුපතක්කරා යන පවු අපේ අතින් රැස්වෙනවා බුදුරජාණන් වහන්සි වදාළ අපඥ්ඥංචේ සංකාරං අභිසංකරෝතිය, අපපුුණ්ඥූපගංහෝති විඤඥාන. දැන් චතනා පහළකර කර පහලකර කර එයා ඇැස් කරන්නේ පවුනං ආන්නේ කෙනා මරණින් මත්තේ ගිහිෙල්ලා එයාගේ විඤ්ඥානයේ පිහිටනවා පවටනුකූලව අන්න නිරේ පහිටනෝ දැන් විපාක පිණස කරමේ හැදන දේවල් තමයි ප්‍රාණගාතය සොරකම වැරදිකාම සේවනේ බොරුකීම පරුස වච්චනකීම හිස්වචනකීම අනුන්ගේ දේට ආසා කිරීම අනුන්ට වෛර කිරීම තරහ ගැනීම ඒළඟට මිත්‍යාදුෂ්ටික වාසය කිරීම මේ හීනදාාතුවෙත් දුකපැත්තට බර කාමදාතුවෙත් දුක් පහස උපදවන දුක් විපාක උපදවන සතරපාය උපතක්කරා යන්ඩ එයාට හේතු වෙනවා. එතකොට බලන්ඩ පොඩි පහේ දෙයක් නෙවී එතවට අපි රැස් කරන රැස්කරන දෙයින් අප උපතක්කර අරගෙන යන්ඩ සකස්වෙනවා. එතකොට ඊටට රූපවයා නිරේ උපන්න්නොත් එයාට ගිනිගුලි කමින්, ලෝදිය බොමිං, කටුයිම් බොලේ නගිමින් ලෝදිය හැලිවල පැසමින් ලුණු වතුර ගංගාාවල වේතරණී නිරයේ ලුණුුවතුර ගංගාාවල පාවිපාවිවාසය කරමින්. ඊළඟට ඔලු හලුරරිනයේ පැහෙමින් මහා දුබ්දුම්නස් විඳින්ඩ වෙනවා නිරේනම්මෝ කා හීනදාාතුවේ ය උපන්නහම. ලක පන්නට පස්සේ අ්‍යමං්‍ය කාදිික දුබ්බලකාදිිකා එකකිිනෙකාාව කාගන්නවා එක සතෙක් තවසතෙක්ගෙ බඩටයන්නේ පණපිටිමයි කෑලි කඩකඩා අනිත් සත්තුයා වනුබව කරනවා ඒ තරං දුකක් තෙරිසං අපපාය තියෙනෝ දුබ්බලකාධිකා සක්තිය වැඩි කෙන සක්ති අඩු කෙනාව කාලදානෝ ප්‍රබලයා දුබලයාාව ආහාර කරගන්නවා ලෝක තියෙන කාගනිිල්ලක්මයි. කාමේතාම ස්වල්පයක් ලබනවා. එතෝට බලන්ඩ බුදුරජාණන් වහන්සේ වදාල යමික් මිත්‍යාදුෂ්ටිකයිනං ඒ කෙනාට තියෙන් උපත් දෙකයි කියනවා. මොකදද ඒ කෙනා එක්කො නිරේ උපදිනවා එක්කෝ තිරිසං අපායි උපදිනවා. එතකොට විපාක පිණිස කර්ම සකස්වීම කියන එක අපිට සංවරකිරේ මෙන් හදාගණ්ඩ පුළුවන් එකක්. එතකට පඩිච්ච සමුපාදයටට හුවෙලා චතුරාරි සත්‍ය අවබෝධයක් නැතුව තන්්හාවිං බැඳලගිින් ඉද්දී. ඒ කෙනට සංවර වෙන්ඩ තිය අවස්ථාවබහෝ මඩුයි. ඒක තමයි අපිට දැම් මේ වෙනස්කරගන්ට පුළුවන් තැන්ක අප ඉන්නවා. එතකොට අපේ හිතේන මේ තන්හාව, උපාධාන, භවය මේ දේවල් දරමේ හැසිරීමෙන්. මේවට කියනවා කෙලෙස් සහිත කරුම උපද. මේ උපදි අපිට පුළුවන් බුද්ධ ශාසනය තුළ යෙදිමින් ආනයාට පුළුවන් එක සංවර කරගන්න පටිච සමුපාදයේ නිරුද්ධ වෙන පැත්තට එයාට පුළුවන් හදාගන්ද. ඊළඟට හේනධතුවයේම විඤ්ඥාණය පිහිටන තවලෝකයක් තමයි අපි මේ ඉන්න මනුස්සලෝකේ. දැ මනුස්සලෝකයේ සැපදුක දෙකම කවලං ලෝකයක්. සසරේ කරපු පිනත්විපාක දෙනවා සසරේ අපේ තින් පෞරැස් වෙලා තිරුණන් ඒ කත්විපාක දෙනවා ඒටනුරූප උපතක් තමයි මනුස්ස ලෝගෙ හැදිල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාල පුඥ්ඥචයේ අබිසංකාරං අභි සංකරූති පුං්ඥූප ගංවූති විඤ්ඥානං අපි යම්වෙලාවක පිනක් ක්‍රෙස් කරනවාද ඒ පිනටනරූප විඤ්ඥාණි උපතක් කරයනවා දැම් බලන මේ මනුසලෝක පින්වන්ත මිනිස් වෙන්නවා. කිසිී මහන්සියක් නැතුව තමන්ට මුදල් ලැබෙනවා. ධනකුවේරයන් වාසය කරනවා. ධනයිෙන් බලයින් බෞබෝගිං නෑදෑහිත මිතරාදිීංගිින් ආඩ්ඩි වෙලා නිරෝගි සම්පත් ලබමින් මහාඥාන සම්බාරයන් ලබමින් ඉන්න මිනිස්වෙන්නවා. නමුත් එදාවේල කණ්ඩ නැචි. යාචකයන් විදිහට යදිමින් වාසය කරන ආහාරයක් කුසට නැති. හිසට සෙවනක් නැති ඇඟට ඇඳුමක් නැති. බොන්්ට වතුරු ටිකක් නැති. මිනිස්සුත් මේ මිනිස් ලෝකෙම වාසය කරනවා. බලන් එතකොට මේ එකම කාවධාතුේ පිම්පෞ් දෙකම විපාකදන තනක් විදියටට මිනිස් ලෝක මේ වෙනස දක්කිඉට ලැබෙනවා. එහනම් මේ වෙනස අපිට සර්ලරේකාවකට ගේනවා කියලා. සම මට්ටමකට ගේනවා කිය එක කවදාවත් ලෝකෙ වෙන්නන්නේ නෑ. මොක දෙකේක් කෙනා කම්මං සත්‍යය විපජති මේ කර්මයෙන් තමයි සත්‍යයාව බෙදලා දාන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා සැපවිතරක්ම විපාක දෙන ලෝකත් තියෙනෝ. ඔන්න දැකෙනෙක් මනුස්ස දැඹලනමි පඩිච සමුපාදය තේරුන්ගත්තහම එයාට පුළුවන් හරිවිදියට එයාට මේ තන්හාව උපාදාන මේ කෙලෙස් පාලනය කරලා. හරිවිදියට කරමේ උපද්දවල පඩිච සමපාදේ නිරුද්ධ වෙන පැතර තමන්ගේ ජීවිත හදාගන්න සුගතිය කරා තමන්ග අරගෙන අන්ඩ එයාට මේ පඩිච්ච සමුපාදේ ගැනති නවබෝධය හර වටිනික දැන් පිනෙෙන්ම සකස් වෙන ලෝක තියෙනවා ඒ වට කියනවා දිව්‍ය ලෝක කියලා දිව්‍යලෝක තියනෙ සැප දීගායුක වන්නවන්තා සැප සුකබහුල්ලා දීර්ගාවිෂ්‍ය තියෙනවා හරි වර්ණවන්තයි ැබලිබැබල ඉන්නේ සුක බහුලා හරි සැපේෙන් ආඩ්‍යයි බහුලයි. එතකොට මේ කතා වැහුවට පස්සෙ පින්පව් පිළිගන්නෙක් කෙනා එය දන්නවනම් පිනරැස් කරහම පිනටන උපතක්ර යනවා කියලා ආණ් ්‍යතනින් තමමායා පඩිච්ච සමුපාතිි තේරුම් අරන් එය සුගතිගාමී වැඩ පිළිවෙල නිර්වානගාමී වැඩ පිළිවෙලයා පුරුදු කරන්න ගන්නේ. අන්නේ කෙනා අහල දැන ගන්නවා, චාතුම් මහරාජකයේ නමින් දිව්්‍යලෝකයක් තිබේ. තෞතිසාාව නමින් දිව්්‍යලෝකයක් තිබේ. යා මේ නමින් දිව්‍යලෝකයක් තිබේ. තුසිතේ නමින් දිව්්‍යලෝකයක් තිබේ. නිම්මානරතිී නමින් දි්්‍යලෝකයක් තිබේ පරණම් මිත වසවර්තී නමින් දිව්්‍යලෝකයක් තිබේ. දැම් බලන්න එයා මේ පඩිච්ච සමුප්පාද ක්‍රියාවලියෙන් හැදෙන ඒ ඒ තැන උපදින ස්භවයන්. එයා හොඳුවට විග්‍රහ කරගන්නට ඕනේ. එතකොට තමයි බවපච්චයා ජාති කියනෙකයාට හොඳවට තේරෙන්නේ. හීන කාම ධාතුේ විපාක පිණිස කර්ම සකස් වුන හම කාම භවය හැදනෝ කාම ලෝක උපතක් කරා යනෝ. අන්න එතන තමයි ඒ සකස්වෙච්ච කර්මයට අනුරූපව උපතක් කරයි යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරෙනවා පින්වත් ආනන්ද කන්නවා එයාට සකස්වෙලා තියෙන්නේ පිනටනුරූපවනං ආන්නේ කෙනා ගිහින් දෙවියන් අතරඋපතිනො දැන් අපි විමානවත්තුවේ අහන දෙවිවරුන්ගේ කතා එහෙම නං ඒ අය පඩිච්ච සමුපාදී පිනට අනුරූප උප තක්කරා ගියපු අය. එතිකට දෙවියන් අතර ගිහි ලාන ධර්මේ හැසිරෙන්ට ආය අවස්ථාවක් ඒ ගොල්ු ගන්න. නුස්සලෝකදවබෝධ කරගන්න බැරි වඋන පඩිච සමුපා ධදරමේ එයයි දෙවියන් අතරද මගඵලලාබී දේවරුන්ගෙන් උපකාරෙන් සුදම් සභාවට පැමිණෙන අනාගාමී බ්‍රක්්මරාජීන්ගේ දහම් කතාවෙන් අහලා ආනු නැවත වතාවක් පඩිච සමපපාදේ නුවනින් විමසලා විමසලා අවබෝධ කරගන්නේ බාසනාවන්ත දෙබිවරුන්ට අවස්ථාව හැදනවා. බල මිස්ලෝකඉන්න කෙනටමි පටිච්සම්මුපාදය හන්ට ලබීම හරිී වාසනාවක් කොච්චර වැරදිලා තිබුණත් ආනන්තරය පාප කරමයක් පෙලා නැත්නං එයාට සුගතිය කර අරගෙනයන්ට එයාගේ ජීවිතේ හදාගන්ඩ පුළුවන් දැම් බලන්න චන්ඩාලී විමානිි ගත්තොත් චන්ඩාලි නිරේයන්න හිටිය ජීවිතේ කවදාවත් පින්කරලනේ එතින් ්ඩාලිව දැකව බුදුරජාන් වහන්සිේ සැවැත්තුවරරිද ආ කාස ගමනින්. රජගහනුවරට වැඩියා. වැඩම කරල කුමක්ද වදාලි තතාගතයන් වහන්සමේ ඔබයිඉදරී වැඩඉන්නේ දැකළ හිත පහතගන්න කිව්වා. දැන් අර සැඩෝල් ස්ත්‍රියය හැරමිටියක් ගහගහා කුදුුවච්ච ශරීරයක් ඇතුව බිම්මට නැමුණු ශරීරයක් ඇතුව තම යාවේ. ඇය අමාරුවෙන් බුදුරජාණන් වහන් සිදිහා බලලා. බුදුරජාණන් වහන්සගේ කේසාන්තයේ සිට පාදාන්තේ දක්වාම බැලවා. ඒ දෙතිස් මහාපුරුසලකුණින් බබලන අපි නීලනනිෙත් සංගලින් යුතු මහා කාරුණණික මුව මඩලක් ඇති. බුදුරජාණන්හන් සි බලලා හිත පහද ගත්තා. බලන්ඩමේ කාමදාාතුවෙත් හීනම ලෝකකි උපදින හිටපු කෙනා. ඒ වෙලාවේ දුටුවනින් හිත පහදව ගැනීමෙන් උපදු වනා කර්මයක් එයාව දෙවියන් අතර ටරගෙන යන්න. ඒකත් කාමදාතුම තමයි නමුත් ඒක පිනටනෝ සකස් වෙච්ච ලෝකයා. මේ චන්්ඩාලි දෙවියන් අතර රිපවෙලා ආයි බුදුරජාණන් වහන්සේ බැහැදකින්ටාව. දැන් සත්පුරුෂ දිව්‍යාංගනාව. ඇයි කල්පනා කලා මම නිරයන්න හිචියේ. මම දෙවියන් අතරටාවි ාස්තරූන් වහන්සේ නිසා සාාස්රූ වහන්සගේ පාකමල් වන්දනා කරන්න මයි යන්්ඩෝනේ. යැම් බලන සත්පුරුශයිනෙ කළගුණ දන්නවා කතඥු කතවේදී කළගුණ දන්නවා කළගුණ සිහි කරනවා. බුදුරජන් වහන්ස බැහදක්කි නැවිල්ල භාගතු නාසිරකයා හිටිය ස්වාමීනිි මතමයි චන්්ඩාලි එදා භාග්‍යිවතුන් වහන්සේ මයි මාව සමාධන්ං කලේ ාගතු නාසිරේ හිත පාදෝ ගන්න කියලා. බලන්න භාගතු නාග කෙරෙහිත පහදව ගැනීමේ ආනිසංසි නිරේයන්න හිටපු මං දෙවියන් අතර උපන්න කියලා ඇ කිය හිටිය. එහෙම නම්බලන්න කාමලෝක විපාක පිණිස කරමයක් උපදනොත්. ආන්නේ කරමින් කාමලෝක උපතක්කර අරගෙනයි තර විඤ්ානි පිහිතනවා. ඊළඟට වදාල ආනන්ද ස්වාමින්නහසගින් අහනවා. රූපධාතු ව පක්කංචානන්ද කම්මං නාභවිස, අපිනකෝත්තුවන් කාම භවෝ ප්ඥායේතාතිී පිනතානන්දේ රූප ලෝකේ විපාක පිණිස කරමයක් කටගන්න නැත්නම් රූප භවයක් පණවන්ඩ පුළුවන්ද කියහවා. එතකොට රූප භවයක් කිවිමකක්ද. දැන් කෙනෙක්කිනෝ ඔය කාම ලෝකේමින් දිමින් තමන්ගේ ඇසකණනාසේදිව කය සංවර කරලා ඉන්ද්‍රිය දමනය කරලා සීල සංයමයට පැමිණිලා මොකද කරන්නේ ගුණයක් වඩනෝ පංචනීවරන යටපත් කරමින් යටපත් කරමින් සීලයක් මත පිහිටා සමාධයක් වඩනෝ. එහෙම වඩනුකොට ඔන්න පංචනීවරණ සංසිදී ගිහිල්ලා එයා තුළ හටගන්නවා විවිච්චේව කාමෙහි යන්න කාමයෙෙන් නිදහස් වෙලා. විවිච්චා අකුසලෙහි දම්යෙහි. අකුසල ධර්මයන්ගෙන්වෙෙන් වෙලා. සවිතක්කං සවිචාරං භාවනා මනසිකාරය හොඳට විතක්ක විචාර කරලා. විවේක ජංපීති සුකං පංචනීවරණයන්ගේෙන් හිත නිදහස්වුවීමෙන් ඇති වෙච්චය චිත්ත ප්‍රීතියත් කායික සැපත්තියන හිසිතේකක බවත්තියන පළවිනි ද්‍යානයේ පටම ජානං උප සම්පජ් විහරැති පලවනි ද්‍යාන උපදවාගෙන ය වාසි කරනු. බුදුරජාන් නාසේ දේශනා කන ඕන්නුයේ පලවෙනි ධ්‍යානී කෙනෙක් නොපිරිහි වාසය කරනු අනං. මරණග කාලයේ දක්වාම නොපිරිහි පළවෙනි ධ්‍යානයේ තුළ සමවදදිමින්. ඒ පලවෙනි ද්‍යානී යෙදිමින් වාසය කරනු වනම් හැබැයිද මෙයා පලවෙනි ද්‍යානයට ඇලිල තමයින්නේ. එතකොට පලවෙනි ධ්‍යානී වැඩීම හේතුවෙන් මෙයාට රැස්වෙනවා කර්මයක් මොකද රූපධාතුවී විපාක පිණිස කර්මයක් රැස්වෙනු. දැම්මකද වෙන්නේ පලවිනිධානයේ වඩපුයිකේ කරමයෙන් මෙයා ගිහි උපදිනවා රූපාාවච්චර බ්‍රක්්මලෝක වල. දැම් දම්සක් පැවතුම් සූත්‍රයේ තියනෙන රූපාාවච්චර බ්‍රහ්ම ෝකවල විස්තරේ. එතකොට බ්‍රහ්ම පාරි සජ්ජ ලෝකේ ඉඳලා. අකනිටා බ්‍රක්්මලෝකයේ දක්වාම තියෙන්නේ. රූපාාවච්චර බ්‍රක්්මලෝකේ එතකොට යම් කිසිකෙනෙක් පලවිනි ද්‍යානයේ වැඩුවෝොත් ආනය කෙනගෙන් උපදන බ්‍රක්්ම පාරි සජ්ජකෙන ලෝකේ ඒ බ්‍රක්්ම පාරි සජ්්‍ය ලෝකයේ එයාට විපාක තියෙනවා කල්පයක් කල්පයක් කා්‍යුෂ හිතන්ඩ කොච්චර කාලයද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත් භික්‍ෂුව කල්පේට මෙච්චර තියන අවුරුදු, මෙච්චර අවුරුදදු සිය ගණනක්, මෙච්චර අවුරුදු දහස් ගණනක් අවුරුදු ලක්ෂ මෙච්චර අවරුදු කෝටි ගණනක්තියෙනෝ කියලා කල්පේට අෞරදුුවලිංකියන් බැකව්වා එහම් එච්චර දීර්ඝ කාලයක් අඖුෂ ලබනවා රූපලෝකයේ උපදීමෙන් එහනම් පළවිනිධයාන වඩන්න කෙනා කොච්චර ප්‍රනීත කරමයක් උපදෝනුවද බුදුරජාණන් වහන්සේ වදාලා ආනින් ජංචේ සංකාරං අභි සංකරෝති ආනිින් ජූපගං හොති විඤ්ಞාන ආනිංජ සංස්කාරයක්ක වඔය උපද්දනවා. යම් කාලයකටේ කරමි වෙනස් නොවී විපාක දෙනු. එතකොට ඒකයි පලවෙනි ්‍යයාන සැපෙන්යාට කල්පයක් වාසය කරන්නට පුළුවන් ලෝකෙක එයා ගිහින් උපදිනෝ. ඊළඟට කෙනෙක් වඩනු දෙවනි දිානේ. කොහොම දෙයා වඩනවා අවිතක්කං අවිචාරන් විතක් නැති විචාර නැති මනසිකාරෙන් හටගත්ත සමාතිජං පීති සුකං, සමාධීම හටගත් ප්‍රීතිසුක තියෙන දුති අජ්්‍යානන් උපසම්පජ්ජ විහෙරැති දෙවනි ධ්‍යානි උපදවාගෙන වාසී කරනවා. දැන් එයාට උපදිනවා රූපධාතුය විපාක පිණිස කරම සකස් වෙනවා එයා ගිහින් උපදිනවා ආබස්සරයකින ලෝක. දැම්මයාට විපාක දෙන කාලයේ තමයි කල්පතිකක්. එතකොට බලන රූපලෝකයේ රූපධාතුේ විපාකයක් සකස් සුනම කල්ප ගණන්වලින් විපාක දෙන්නේ. එළඟට මෙයා වඩනතුන් එනිදයානේ පීතියාච විරාගා උපේකකෝච විහිරති ප්‍රීතියටත් නොඇල්මෙන්ං උපේක්ෂාාවං වාසය කරනවා. සතෝච සම්පජානෝ සිහිනුවනින් සුකංච කායින පටි සංවේදි කයින් සැපත්විදිෙනවා. තති අජ්‍යානං උපසම්පච්චි විහෙරතිී. එතකොට තුංව නිධ්‍යානි උපදවාගෙන වාසය කරැද්දී මෙයා ඒත් ධ්‍යානයේ තැලිලා වාසේක ලොත්ඒේ තුන්ග නිධාන හේතුයින් මෙයා ගිහින් උපදිර සුබකින් දෙව බ්‍රහ්ම ලෝක දැ මේ විස්තරය ඔබට මතකැහි දම්සක් පැවතුම් සූත්‍රී තියෙනවා. එතකොට සුභකින් කියන ලෝක ඉපදිලා මෙයාට ආවුෂ ලැබෙනවා කල්ප හතරක් තට න්න මේ රූපධාතුවේ විපාක පිණිස කරමයක් හැදුනහාම. බවපච්චයා ජාති ඒහේතුවෙන් උපතක් කරා ගිහාම දීර්ග ආවුෂතියන බ්‍රහ්මලෝ කොළ තමයි මේෑ උපදින්නේ. ඊළඟට මෙයා වඩනවා හතරවෙනිධානය සුකස්සච පහනා දුක්කස්සච පහනා පු බේව සෝමනස්ව දෝමනස්සානං අත්තංගමා. සැපත් දුකත් ප්‍රහාණය කරලා කලින් ොම්න්නස් ොම්න්නනස් දෙගාත හැරල උපේක කෝච විහෙරති පිරිසිදු උපේක්ෂාවන් වාසය කරනවා තන් තතුුත්තත් ්‍යාන උප සම්පච්ජ විතන්න සතරවෙෙන ධ්‍යානණින් වාසය කරනවා මෙයා ගිහිල් උපදිනවා වේහපපලකින බ්‍රක්්මලෝක. එතකොට පින්වත්නේ මෙයාට අවෂ ලැබෙනවා කල්ප පන්සීයක් පුංචි පහෙ කාලයන්න මේ දැ බලන්න පටිච්ච සමුපාදී ධ්‍යාන අනුරූප වැහැදෙන හැටි එතකොට මේ සෑමක කිින්ංම අපපියඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතර ආදිය පවත්තමින් කාමලෝකෙටම යන ස්භහාවේ අපේ හිතිං වලක්කනවා ඒවගේ ආදයනව සලකළ ඊළඟට ධ්‍යාන වලට යනවා මේ හිත සමාධිය වඩද්දි. එතකොට ධ්‍යානත් වඩල ධ්‍යානත් විදරසනා කරන්න කියන්නේ මේ ලෝකවලත් ්‍යාන උපතය නිරුද්ධ කරට ඕන නිසා. ඒ ධ්‍යානවල තියන පංචුපාදානස්කන්දයත් එයා නිරුද්ධ කළ යුතු වෙනවා. එතකොට තමායි එයා රූපදාාතු විපාගක පිණිස සකස් වෙන කර්මය නිරුද්ධ කලා වෙන්නේ. තොවට ඒ ලෝක උපතක් කරායන් නිත්නෙ බව නිරෝධ ජාති නිරෝධු. නමුදදැන් මේ ද්‍යාන වඩල ඒ ලෝකළ උපතිනු සභාවි. ඊළඟට බුදුරජාණන් වහන්සි වදාාරනවා කෙනෙක් ඉන්නවා ඒ කෙනා ආනන්ද ස්වාමිනාසකින් අහනවා ආනන්ද අරූපධාතු වේපක්කන් චානන්ද කම්මන් නාභවිස්ස අපිනුකෝතුවන් අරූපබවෝ ප්ඥායේතා ති්‍යානන්ද අරූපලෝකයේ විපාක පිණෙස කරමේ සකස්සුන් නැත්නං අරූපලෝකයේ ඉපදීමක් සිද්ධ වෙේදයකි ලැහුවා. දැන් සමහර කෙනෙක් කින්වා ්‍යාන හතරත් වඩල ධ්‍යාන හතර ඉක්ම අයනෝ එතකොට ඒකට කියනවා අරූපාවච්චර සමාදී පළවෙනි අරූපාවච්චර සමාධිය තමයි ආකාසා නංචායතන සමාදිය එතකොට අරූපාවච්චර ලෝකයේ එයාගේ විඤ්ඥාන පිහිටන වදැන් ආකාසා නංචායතන සමාධිය වඩල ආකාසා නංචායතන සමාධියම ඇත්ත දකින් නැතුව පංචුපාදානස්කඳ දකිින් නැතුව අනවබෝධෙන්ගේ ද්‍යානයේ ඇැලිල එ අවාසය කරනවා එතකොට මොකද වෙන්නයා ආකාසා නංචායතන කියන බ්‍රක්්ම ලෝකේ අරූපාවචර බ්‍රක්්ම ෝකපදිනවා පිරන අති හිතා ගන්ටත් ්‍යාවිෂ කල්ප විසිදාහක් බලන් ඒත් සකස්සුනේ පටිච්ච සමුපාදයමනේ එතකොට ඔයි කියන හැම ලෝකක මපී පදදිපදීපදිිපතිාපුය. ඊළඟට මෙයා ආකාසා නංචායතන ඉක්මගිහින් විඤාණංචායතනය වඩනෝ අනන්තෝ විඥාන වි්ාන්ති විඤ්ඥානය අනන්තයි කියලා මෙනහි කරමින් අරූපදයනි පැද්දෙව්වාම ඒකට මැලිලවාස කළොත් පිච්ච සමුපාද සකස්වලල් අරූපාවච්චර විඤ්ඥාණං චායතන ලෝක උපදිර. ආයුෂ පින්ුවත්නී කල්ප හතලිස් දාහයි දැන් ඔය ලෝකලා පිපදිලා නැන්ත සසරේ අනන්තවත්තා පිපදිලා ඇති න මුදැන්ඒ විපා කවසං වෙලා ආයිත් මේ හීන ධාතුවට අපි වැටුණක්. ඇයි සකස්වෙන සකස්වෙන විදිහට කරම සකස්වවී යන විදියට විඤ්ඥානී උපතක් කර යනවා. විඤ්ඥානයට තනිගමනක් නෑ. අපි සකස් කරන විදිහෙන් අපිට විඤ්ඥානය ආත්මෝසියෙන් පවත්තන්ට බෑ. අපි සකස්කරපු කර්මානරූපව, විඤ්ඥානය ගිහිල්ල එතන හටගන්නෝ. එතන බස්ත ගන්නවා. ඉඩසෙන් නාමරූප, වැඩ එට පටන් ගන්නවා ආ නැසකණනාසේ දිවකයි මන සහට ගන්නවා දැම් බලන පුද්දුම වැඩ පිළිවෙලක් ඒ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණං චතුරාර් සත්‍ය අවබෝධ කරලා මේක පිරිසිඳ දැක්ක නැත්නම් අපිටාද මේ වගේ දෙයක් අහන්ඩතියා හිතන්ඩවත් බෑ. අපිට මේක වැටහෙන්න එකන්න නෙමි දැන් අපිට යම්තරමකින් හර අපි තේරුම් ගන්නවනං ඒ බුදුරජාණන් වහන්සේ හරි සද්්‍යාසිත අතාගතස්ව බෝධිින් බුදුරජාන් වහස අවබෝධි හරි. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ ජානාති බගවා අහං නජානාමි භාගතුන් වහන්සේ තමයි දන්නේ මම දන්නේෙ නෑය කියලා හිත පහද ගත්තාහම සත්තා මේ භගවා සාාවකූ හමස්මී බුදුරජාන් වහන්සේ භාගතුන් වහන්සේ මගේ ශස්ෘන්නාහසි වනසේක මම තමයි ශ්‍රාවකයා කියල සරණ ගිය හම. තමයි අපිටත් මේක පොඩ්ඩක්හරි. අපි මේ ජීවිතේ හිත පහදවාගෙන ශ්‍රවණය කරනවා නං ඒකත් අපි ශ්‍රාවකත්තයෙන් ලබපු ලාභයක්න නේද. එහෙමනම් බලන්ඩ මේ පඩිච්ච සමුපාද සකස්වීමත්. පඩිච සමුපාදය නිරුද්ධවීමත් මේ මේ විදිහටේ ලෝකදාාතුවලට සකස්වෙන විදිහක්තේ නවා. ඒළඟට කෙනෙක් වඩනවා ආකින් චංඥායතන අරූප සමාධිය. නත්තිකින් චීතති නත්තිකින් චීතය කිසිවක් නැත කියලා එයා මෙැනෙහි කිරීමෙන් එයාට උපදිනවා ආකින් ච්ඥාහිතන අරූපද්‍යානය. දැම් මේ කෙතියෙන සැපේට මෙය ඇලිලා මේ අරූපද්‍යානය මිත පිහිටුවාගෙන ජීවිතය අවසාන වෙනකම්ම සීහිකර කර සහිකර කරන්න. එතකොට මොකද වෙන්නේ ආන්න මේ කෙනා ඒ මුල් කරගෙනගේ උපදිනවා ආකින් චං්ඥාහිතන ලෝක. පෙන්වති වෂ්‍ය කල් පැහැටදාක්. හිතන්ඩ පුදුම කාලයක්. එතගොට මේ ලෝකල් ඉපදුනහම මේ කාම ලෝකයේ තු මේ මිනිස් ලෝකයේ තුළ බුදු කෙනෙක් පහල වෙනවා ඒ අය කං යොමු කරන්නේ නෑ. අවධාන යොමු කරන්න නෑ. ඒක යකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා තියෙනෙ රූපාවචර ලෝකේ. ඒ තා පිරිසට ධර්ම ශ්‍රවණය කරන්නට බුදුරජාන් වහස ඇසුරු කරන්ඩ ඒ අයට පරිසරේ තියෙනවා. එතකොට අරූපාාවච්චර ලෝකෙ උපන්නුත් බුදුරජාණහසගේ ශ්‍රාවකයෙක් ආන්‍ය ශ්‍රාවකය විතරක් එහිදීම පිරිනිවන් පානු අනිත් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකත්තය තුළ නැතුව දැන් ඔබට මතකඇති ආලාර කාලාම මරණයට පත්වනා එයාගිහින් උපන්නා ආකින් ච්ඥා එතන ලෝකේ බනපදයක් අහන්ට අවස්ථාවක් නෑ බුද්ධ ශාසනය හිමි වුුණා ඇයි පෘථක් ජනභාාවී න්දගෙනයි සමාදයේ වැඩුවේ ශ්‍රාවකක් විදිට නෙමි පඩිච්ච සමුපාදයෙන්ගේ ලෝකෙ අරංගිය බුදු කෙනෙකුගේ බණපදයක් ඇහෙෙන තැනක් නෙමි. ඊළඟට ඔබට මතක ඇති උද්ධකරාම පොත්ත නේවසඥා නාසං්ඥා එතන වඩලට ඒ ලෝකෙ උපන්න අරූපාවචර ලෝකයක් බුදුරජාන් වහන්සේ පහළ වනා ඒත් එයාට බණපදැහුන්නේ ඒළඟට අසිත තාපසතුමා අසං තල යන විදියට අසං්‍ය සමාධයක් උපදවාගෙන හිචියේ. ඒකයි මහබෝස්ථාන් වහන්සේ පහල වනහම සුදවුන් මාලිගාවට ගල්ල හරී සතුටුණා ලෝකට දහම් මැස පහල කරවන ඒ උත්තමය ඉපදුනා කියල සතුටුණා ඒ මොහෝතේම ඊළඟ ටැන්ඩුුව සුදෝන් මහරජතු මැහුවා ඇයිස්වාමිනි අඩන්නේ මගේක් පුත්කුමාරයට අභාග්‍ය සම්පන්න දෙයක් පද්ද කිව නෑ රජතුමනිි ඔබේ පුත්‍රයා හරී වාසනාවන්තයි මේ ලෝකයට ආලෝකය උදා කරන්න මේ කුමාරය නමුත් ඒ වෙද්දී මම් මිනිස් ලෝක නෑ. මම අරූප ලෝකකිඉපදි ලා අසංඥයේ ඉපදිලා. මට බුදුරජාණන් වහන්සකින් ධර්මයාන්ට වාසනාවන්නේ. දැම් බලන ප්‍රෘථජන භාාවෙන්ගේ ෝකට ගියොත් ධර්මය අවබෝධ කරන්නට අවස්ථාවන්නේ කවදානම් පඩිච්ච සමුපාදය අවබෝධ කරල නිදහස්වීද දන්නේ. නමුත් යම් කිසිකෙනෙක් බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයෙක් වෙලා අරූප සමාධ උපදවාගෙන අරූපලෝකපන් නොත් ආනෙ කෙනා දන්නවා මේ ධ්‍යානය පවා අරූපද්‍යානයේ පවා නිත්‍යයකක් වෙනස්වෙන එකක් අන්්‍යස්වභාාවයට අයිතියකක් පඩිච්ච සමුපන්න එකක් ඒ අරූප සමාධියයෙන් තමයි මං මේ ලෝක උපරන්නේ මෙතනින් චුත්තවෙලලා උපතක් කරා යනස්භාවයක් මේක තියෙනවාය කියලා ආන්නේ කෙනා වැටහිීමමක් තියනෙන ඒක ඒ ලෝකදම පිරිණිවන් පානන්නේි පඩි්ච සමපපාදී නිරුද්ධ කරලා. එතකොට පින්වත්නේ ඊළඟට තියනෙන නේව සඥා නාංඥායතන සමාධිය සං්ඥාව කැත්තේත් නැති නැත්තීත් නති සමාධිය ඒකත් අර උපසමාධියයක් ඒකෙන් ගිහිල්ලයා උපදිනවා නේව සඥා නා සං්ඥා එතන ලෝකී උද්දකරාම පුත්තයෝ ආන්නේ විදිහයි. එතකොට එයා ඉපදිලා ඒ ලෝකයේ වාසය කරනවා කල් පසුදාහක් දැ මේවඔක්කෝම් පිින්වත්න ආනෙංජ සංකාර යම් කලිකට වෙනස් නොවීයේ විපාකයක් විදිනෝ. එතකොට මොකද වෙන්නේ ආන්නේ කෙන පඩිච්ච සමුපාද අනුරූප විපාක පිණස කරම සකස්වවිමින් උපදිිනෝ? ජාතිපච්චයා ජරාමරණං දැංඒල් කොයි ලෝකයු පන්නත් දැම්බලන කාමදාතුවේ හීනදාතුවයි විඤ්ඥානය පිහිටල නිරේ උපදිනෝ එතකොට විඤ්ඥානයේ නිරේ පීහිටියොත් ඒ ලෝකෙත්තයා ජරාමරණ විදෝනු ඊළඟට තිරිසං අපායු පන්නත් ජරාවට පත්වෙනවා ලෙඩවී මරණයට පත්වී මේ දුක්දුම්න සොක්කු තියෙනවා ඊට පස්සේ පෙරේතලෝකු පන්නත් ඉපදීම නිසා හටගන්න ඔ දුක්්දුොම් නසොක්හෝම තියෙනවා. ඊළඟට අසුරලෝක උපන්නත් ඉපදීම නිසා ජරාමරණ දුක්්දුම් නසොක්කම තියෙනවා. දැන් අපි මේ මනුස්සලෝකිඉපදිලා තියෙනවා. දැම් බල නේකාකාරිව දවසින් දවස අපි ගෙවිගවයේ අද්දී. ගෙවලදා අද්දී අපි දන්නෙමනේ මේ කෙස්්ටික පැහෙල යනවා. දට්ටික වැටිලයනවා හම රැලි වැටෙනවා. අතපයි බැරි ගැහෙනවා කායික දුක්පීඩා බහුලයි. මානසික දුක්පීඩා බහුලයි, නොඒක් අරුබුද මැද්දේ. නොඒෙකු තඩන්තේට මැද්දේ. නොඒෙකුත් කලකෝලාහල මැද්ද මේ ඉපදුන සත්වයාට ජරා මරණ කරායන්ට සිද්ධ වෙනවා. කොයිවිදධියෙන් හදිසි අනතුරුවලින් සතාශීපාවාගේ දස්්ටකිරීම්වලින් පහරදීම්වලින් පෙනෙන නොපෙන ලෝකේ අනතුරුවලින් නොී විදියට මේ සත්වයා මරණී කරා යනවා. යුද්බිය ලෝකෙ ඇවිලිය විලි තියෙන ඒ වටහ වෙලා මැරල යනවා. භූමිකම්පා නිසා මැරල යනවා. මූද ගොඩගැලීම් නිසා ජලගැලීම් නිසා මේ කොයි ආකාරයනුත් උපතක් කරාවට පස්සි මරණී කරා යන්ට සත්වයාට සිද්ධ වෙනවා. නිදාගෙන සිටින් අගර පවා ගෙනි කඳු පුපුරාගිහින්. ඒ ලාවාවලින් යටවෙලා පිච්චිලා මිනිස්සු මැරලයාගේපු කාලතියෙනු. එතකොට බලන්න මේ උපතක්කරාවට පස්සෙ කාමලෝකයේ අපි විඳන දුක්දොම්නස් දෙවියන් අතළ උපන්නට පස්සෙ චුත වෙනකොට දිව්‍ය මල්මාලා පරවෙනවා දෙවිවරුන්ගේ කිහිලිවලින් දාඩිය දාන්න ගන්නුවන. දිව්‍ය සුගන්ද නැතිවෙලා යනවා දි්‍යයාලෝකයේ නැති වෙලා යනවා ශරේරයේ තියන පැහැපත් බව නැතිවෙලා යනවා. දිව්‍ය ආසනවල ඉද්දී පහසුව නැති වෙලා යනවා. දිව්‍ය විමානයේ හිත පිහිටන්න තුව යනවා ආන දෙවරු චුතවෙන්න ලංමෙද්දී. ජරාමරණ පෙන්නුම්ක නාකාරේ. මේ කාමලෝකෙ ස්වභාවයන්. බ්‍රක්්මලෝකෙත් තොයි විදධහෙම තමයි. ඉපදුනා නං ආුෂ ගෙවීයාමෙන් දැන් ඔබට මතක ඇති බක බ්‍රක්්මයාට එහෙම. ඉපදදුන කාලවකවානු මතකත් නෑ එච්චර කල් ඉපදිලා. දැන් ඔබ නන්ගේ අවුරුද්ධෙ මගගේ උපන්දිනය සැමරුව මේ අවරුද්ධ මකද කරන්න මතකයි. බකබ්‍රක්ම මං උපන්නේ අසවල් අවුරුද්දය කියලා මතකයි. හැබැයි අර භකබ්‍රක්්ම අට මතකනෑ කලින් ආබස්සර ලෝකෙ හිටියාය ඒ ලෝකෙන් චුතවෙලා මේ ලෝකෙටාවාය ඒ මුහූත් මතකනෑ මිත්‍යාදුෘෂ්තියක් කටවා. ඒවන් දුවන් ඒවන් සත්සතන් ඒවන් අවිපරිනාමං මෙතනමයි ස්තේර මෙතනමයි සදාකාලික මෙතනමයි වෙනස් නොවන තැන කියලා. මහ ්‍රක්්මයාට මිත්‍ය දුෘෂ්ටියක්ක. දැන් ඔබ අවෂත් එෙක්ක කල්පනා කරදදි දැන් අපේ විස්තරත්කිව් ඒකයි. පඩිච්ච සමුපාදයෙන් උපදවන කර්මයෙන් මෙච්චර විපාකයකට කාමදාාතු තුළ රූපධාතුව තුළ අරූපධාතුව තුළ අපිට කර්ම සකස් කල දෙනවා ඒ ලෝකළ උපන්නට පස්සේ එච්චර විපාකය කරමයකින් ඒ උපදින කරමයකින් එච්චර විපාකයක් විඳනෝ ඒ බ්‍රහ්ම ලෝකොල මෙච්චරගල් හිටියාය කියලත් මතකනය. දවසක් පිින්වත්නී බුදුරජාණන් වහන්සේ අපගේ ආනන්දයන් වහන්සේ සමගම චාරිකාය වඩිද්ද බුදුරජාන් වහන්සේ දිරියෙන් ඊරි පැටියෙත් දව්වා. බුදුරජාණන් වහන්සේට සිනහ පහල වනා සිරි දළදා වහන්සේලාගේෙන් සුදෝ සුදු බුදුරැස් විහිදිලා. සිරිෙස වටාතුන් වටක් පැදකුණු කර අතුරු දහන් වුණ. ආනන්ද ස්වාමින්න් වහන් හවුවව ස්වාමීනිියයි සිනහ පාල කළේ භාග්‍යවතුන් වහන්සේ කාරණාවක් නැතුව සිනහ පාල කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පින්න තාආනන් දෙක ලොකු කතාවක්.ඉතිං ආනන්ද ස්වාමීන් අහන්ස භාගිතුන් වහන්සේගේ දෙපට සිවුරල්ලගෙන ඒ පාරයායින තිබන සෙවන තියන ගහක්කයට ආසනයක් පැනෙවවා. ඉතිං ආනන්ද ස්වාමිනාසි පනෝපු ආසනී භාගිතුනාස වැඩ හිටියා. ආනන්ද ස්වාමින් වහන් සියාරාධනා කළ අනේ ස්වාමීණී ඒ කතාාව අපිට කියල දෙන්න. බුදුරජාණන් වහන්ස වදාල පින්නවත් ආනන්ද ඔබ දැක්ක නේ දරම තතාගතයන් වහන්ස ඉදිරෙන් ඊරි පැටි ඉදදිවා. එසේ ස්වාමිණි මම දැක්කා පින්නත් තානන්ද ඔය ඊරි පැටිය වෙලා හිටුපු එක්කෙනා කාශ්චිම බදුරජාන් වහන්සේගේ කාලි තිපදි ලයිජිය. ආ්‍ය කෙනා එතකොට කිකිලි පැටියෙන් මේ කෙකිලි පැටිය හිටියේ සංගයා හිට පු තැනක කාශ්්‍යභ බුදුරජාණන් වහසගේ ශ්‍රාවක සංඝ්‍යයේ වෙහිර නිතර ධර්මය සජ්ජායනා කරනවා. දැම මේ කිලි පැටිය හින්ද හින්ද කකා ඉන්නකො අර ධර්ම යාල හිත පහාද ගත්තා. දැන් දන්නේනෑ මොකක්ද මේ කියලා නමුත් හිත පැහැදුනේ ඒස මෙිහිරි හඬට පැහැදුනේ එතකොට ඒ මෙහිරි හඬට පැහැදිලා මේ කිලි පැටිය උපන්නා කිව්වා. ඒ රටීමම රජ්ජුරුවන්ගේ අග්‍ර මහේ සිකාවගේ කුසේ. දැම් බලන්න ඒ දැ පවිටු සංස්කකාරයකෙන් කිලි පැටියෙක් වුණා ඒ කික්කිලි පැටිය වෙලා ඉද්දි බුදුරජාණන් වහන්සේ නම්කගේ ධර්මයස්වරයට හිත පැහැදුනා අන්න පිනටනුරෝප වූ කරමයක් හටගත්තා. විඤ්ානයේ පිනටනරූපපු පොතක් කරගේ අග්‍ර මහහිසිකාගේ කුසටගෙනාව දැම් බලන්න කාම බන්ධනි තියෙනවා මෙහම තැනම තන්හාාවත්යනවා අවිද්‍යාවත් තියෙනවා ඒ ටනුරූපූ සකස්ව වුණේ පිනටනුරූප කරමයක් එතකොට ඔන්න මිනිස් ලෝකෙටාව දැන් මෙයා මෞකුසිම් බිහිවුනාා ලස්සන රාජකුමාරිකාක් අවුරුදු දාසයක් වෙනකං අපේ මහබෝස්ථාන් වහන්ස වගේ මාලිගාවේමයි සැපවිදිමින් වාසය කළේ. ඉතින් මේ රාජකුමාරි කල්පන කළ මමත් පොඩ්ඩක් නගරේ බලලයි එන්නේ අන්්ඩෝනේ. ඊට පස්සේ මේ රාජකුමාරිව දෝලාවකින් පියමහරජ්ජුරු පිටත් කළ. දැම් මේ රාජකුමාරි හරි සතුටිින් නගරේ බලබලයරු. දැන් ගර ප්‍රාකාරෙන් එලියට ගියා විතරයි දුගේදුපත් පැල්පත්. මිනිස් සුන්ගේ දුක මේ රාජකුමාරි දැක්කා. ඊඩවාස්සේ රාජකුමාරි මොකද කළේ අර දෝලාවේ තිබන තිරරෙද්ද අයින් කළා. අයින් කළ මේ රාජකුමාට දකින්ට ලැබුණ වැසිකිලි වලක් කඋතුරල වතුර ගලාගෙනයනෝ මේ වතුරයේ පණුවසිලිසිලි ගාල දඟලනවා මේ රාජකුමාරි දැක්කා. රාජකුමාරිී එතකොට කල්පනා කළා අහෝ මේ ලස්සනට තියන සරීරයෙන් බැහැරවෙන. අපවිත්‍ර දේවල් නිසා නේද මේ පණහු ගහල තියෙන්නේ කියලා අර අසුභ සං්ඥාව ඇය ගත්තා අර පණුවන් ගැවසෙන අසුභ ස්වභාවේ ගත්තා. පුලවක සං්ඥාව අසුභ සංඥාව ගත්තා දැන් ඇඒ සංඥාව හොඳෝටර දෝලා විදගෙන සිහිකරනවා. හිත හොඳට නිවිනිව යන ඇයට තේරුණා. රාජ මාලිගාවටාවේ ොහොඳවට සිහිකරන්න ගත්තා දැන් පුළවක සංඥාවෙන් පලවිනි ද්‍යානය උපදවා ගත්තා. දැන් ඊට පස්සේ ඇයි දැන් හුඳර සමාදී වඩනවා දැන් තරුණුදුවක් රාජකුමාරිකාවක් නමුත් තමන්ගේ ජීවිතේට එක බාධාවක් කරගත්තන ජීවිත අවබෝධයට එක හේතු වෙන ඇයිදැන් ඒකින් සමාධයකුත් වැඩුව ඇයමගද කළේ විවාහ පත් වනා රාජ මහේසිකාවක් වුණා ඇ ඒ තර භාවනාව දිගටම කලා ඒ එතනින් පස්සෙ ගිහින් උපාන්න බ්‍රහ්ම පාරි සජ්ජකින ලෝකේ දැන් බ්‍රක්්ම රාජයෙක් හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් නැතිකාලෙ තමයි මේක උනේ ස්්‍රාවකෙක් විදියට නෙමී ්‍යානී පැත් දෙෙව්වි දැන් පනිි්ච සමුප්පාදය මේ ධ්‍යාන විදර්සනා කරන්න ඒව දන්නේ ඉතිං බ්‍රක්්ම ලෝකෙන් චුත වෙලා අපේ බුදුරජාණන්ස ලෝකෙ පහල විදි අතීත කරමයක් ඉස්සරහටය වෙල්ලා ඊරි පැටියෙක් වෙලා උපාන්නා. දැම් බලන්න මේ සසරය ස්වභාවි පඩිච්ච සමුපපාදය ඒ ඒ අතට ගහගෙන යනවා පුතක්්ෂන භාව ඇත්තක පාලනි කරන්න බෑ. බුදුරජාණන් වහන්ස වදාලා බලන්න පින්නවත් තානන්ද කිලි පැටියෙක් වෙලා ඉඳල රාජ මහේසිකාවක් වුණා. රාජ මහේසිකාව ඒළඟට බ්‍රක්්ම රාජයෙක් වුණා ඒළඟට බ්‍රක්්ම රජය ආයි තීර පැටියෙක් වුණා ඊළංඟට බුදුරජාණන් වහන්සේ ඒසි වැඩහිටි ආසනයෙන් නැගිට වදාන චාරිකාවි වැඩියා අපේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ ඊළගට පෙන්න්නති මිහිදු මහරතන් වහස ලංකාවට වැඩම කර ලංකාවී රහතන් වහන්සේලා ආකාසිෙන් වඩින මහා ඉරදිමතුන් වහන්සේලා වැඩසිටින මහසෑ රජාණන් වහන්සලා ඉදි වන මගපල්ලාබී ගිහිපින්වතුන් පවා ජීවත්වන යුගයක් කනුරාධපුරේ ඇතිව වුණා. ආන්නේ කාලෙ තෙරුන් වහන්සේලා රහතන් වහන්සේලා කීපනමක් පිින්්ඩපාතචාරිකයි වැඩියා. වඩිනකොට අරේදා ඊරි පැටිය වෙලා ඉපදිලා හිටපු කෙනා අනුරාධපුරේම ඉපදිලා හිටිය. ඉතිං එදා ඒදුව පින්්ඩපාති බෙදාා නෙනකොට රහතන් වහන්සේක තේරුන් ගත්තා අනිත් සංඝයාට කියනවා ස්වාමීනී මේ ඉන්නේ ධමපදට්ට කතාවරරි ඊරි පැටිය වෙලා හිටපු එක්කෙනා. පෙන් අති හරි පුදුමයි ඒෙදුවට ඒක් ඇහුුණම්. කිව්වනේ ස්වාමීනී මම ඊරි පැටියෙක් වෙලා හිටපු කතාව මොකක්ද කිය හුවා. දැම් බල නදකාලි තරහයනුවනි පින්වන්තයි එහෙමනේ තමන් ගැන දැනගන්ට කැමති. ඇයි අපි නොදන්නාදේ ආරය වහසලා දන්නාසේක කියල ස් කල්්‍යාන මිතරය නහසල කරේ පැහැදීමතියනවා. ඉතිං අ රහතන් මහන්සේලා සම්පූර්ණ දම පදටුවා වි තියනොයි කතාව අර දුවට කියල දුන්නා. දැන් දානෙ බෙදලත්නේ දානි භාජන අතීතියාගෙන බණහන්නේ. ධාන භාජනය අතීතියාගෙනම පඩිච්ච සමුපාදය හට ගැනීමත් පඩිච්ච සමපපාදේ නිරෝධය තේරුන් අරගෙන යම්කංචි සමුදේ දම්මං සබ්බංතං නිරෝධ දම්මන්තිී යමක් හේතුන්ගෙන් හටගන්නවාද ඒ හේතු නිරුද්ධවීමෙන් පල නිරුද්ධ වෙනවා කියලා පඩිච්ච සමුපාදය අවබෝධ කරං අරදුව සෝතාපන්න පලයට පත්වනා. එහෙ නම්බලන් අපි මේ පඩිච්ච සමුපාදී විමසනයක පඩිච් සම්පාද සසිහිකරන එක පඩිච සමුපාදේ මත්තකේ දරාගන්න එක අපට බොහෝ කල් හිතසූ පිණිස යහපත පිණස පවතිනවා. තිං අපටත් බුදුරජා නහ ස අවබෝධ කළ ඒ උතුම් පඩිච්ච සමුපාද ධරමයේ ඉගන කියාගෙන ඒ පඩිච්ච සමපපාදය විමසමින් අපටද ගෞත බුද්ධ සාසනයේ චතුරාර්ය සතති ධර්මය අවබෝධ කරගන්න වාසනාව දාවත්වාසාදු සාදුසාධ අද දවසේ සම්පසාධනයේ සදහම් දේශනාව සඳහාන ග්‍රහය දක්වන්නේ හඳ වැල්පොල දිද්දනය මැල් සිරිපුර යන ලිපිනේ පදිංචි ඒ ඒ සුනින් ලෙදිරිසිංහ මහත්මමා ඇතුළ පවුලි පිින්වතු විසින් ති. තව පඩිච්ච සමුපාද ධර්රමේ ගන ගැනීමෙන්. තව බොහෝ දෙනාට ශ්‍රවණය කරන්ට සැස්සීමෙන්, රැස්කලාවූ සියලු පුර්ණි ධරමයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වැඩිදියුණු කරගෙන දෙවියෝ සැපවත්වෙෙත්වා වහ වහා චතුරාරි සතති ධර්මය අවබෝධ කරගනිත්වා සාතු. සාතුසාතු. ඒ වගේ රැස්කළ සියලුපුර්ණි ධර්මයන් අපට මේ ආකාරීෙන් බුදුරජාණන් වහන්සි වදාළ පඩිච්ච සමුපාද ධර්මි, සරලව අර්ථ සහිතවනුකම්පාවෙන් පෙන්වාදු අපගේ ගුරුදේවෝත්තුම් පරම්පූජනීය, පෙන්වත් ලොක ස්වාමින්න් වහන්සේ අනුමෝ දන් වෙෙත්වා, ගුරුදේවයන් වහන්සේ පුුණ්්‍යාණුභාවයෙන් නිදුක් වෙත්වා, නේරෝගවෙත්වා සුවපත්වෙත්වා දිගාසිරි සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍යාවබෝධ කරන්න මේ පින් හේතුවාසන වෙත්වාසාදු සාදුසාදු ඒ වගේම රැස්කළ සියලු පුර්ණිධර්මයන් පින්වතිී ඒ සුනල් ඉෙදිරිසිංහ මහත්මා නමින් මේිය පරලොවගිය E. ඒ ජෝන් පබිලිස්පියාණන්ටත් එස්SR පොඩි නෝනා මෑණියන්ටත්MA ඇඩවින් සොහොයුරාටත් ඒ ඉන්ද්‍රජීත් තෙදිරිසිංහ පුතනුවන්ටත් දියනියගේ නමින් මේයගේ ස්වාමි පුරුෂයාවන AP අමිල අතවුද මහත්මා ඇතුළු සියලෝම මියගේ ඥාතීන්ටත් ඒ වගේම Wව ස්වර්ණ ලතා කුමාරි මහත් මේ නමින්මගිය WW. සමන් සෙන්ෝපයාණන්ටත් සෝමාවති මෑණියන්ටත් P නන්දාවති ඥාති සොහොයරයටත් නම් සඳහන් නොකළ වර්ග පරම්පරාගත යම්තාාවක් ඥාතයෙන් පිින් බලාපොරොත්තු වෙද. ඒ සියලු ඥාතයෙන් පින් අනුමෝදන් වෙලා සැපේෙන් සැපේට පත්තත්වා වහවහා සංසාරදුකින් අතමි දෙෙත්වාසාධ සාධසාදු. ඒ වගේ රැස්කළ සියලු පුර්ණ ධර්මයන් සුජීවත්ව වාසය කරන අද දෞසයේ මේ සම්පසාධනයේ සදහම් දේශනාවේ, සැදහබරදායි එකත්තුවය දරන පින්වත් E ඒ සුනනිල් ඉදිරිසිංහ මහත්මාටත් සුජීවත්තු වාසේ කරන WW ස්වානුලතා කුමාර බිරිඳටත් E.A ඉරේෂා ඉදිරිසිංහ දියනයටත් APOභාෂිනී මෙත්මිලා අතාවඋද මිනිබිරි ඇතුළු පවලේ සෑම් සියලු දෙනාට මේ පිනු මෝදන් වෙත්වා ත්‍රවිදහමුොදාවේ සියලු පින්ංවතුන්ටත්. ලංකාවාසී ලෝකවාසේ සියලු දෙනාටත් මේ පිින් අනුමෝදන් වෙෙත්වා සෑම සේලු දෙනාටම මේ රැස් කළ පිං බලෙෙන්, තුනරුවනේ අනන්ත ගුණ බලේෙන් දෙවරකවරණින් නිෙදුක්්න, රෝගී සූ පද්භාවේ තිරජීවනේ සලසේවා කරන කියන සියලු ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරව ප්‍රකාරයෙන් සාර්ථකවේවා සියලු දෙනාටද ගෞත බුද්ධ සාසනේ. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිං හේතුවාසන වෙත්වාසාදු. සාදුසාතු. ඒ වගේම රැස්කළ සියලු පුර්ණි ධර්මයන් මහමේ වුුණා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්. ඒවගේ ලෝවාසී පිළි වෙත්පුරන සියලු සඟරුවන අනුමෝදන් වෙෙත්වා අනගාරිකාමෑණයන් වහන්සේලාට තනගාරික දූපුතුන්ටත් තනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා කාරරි මණ්ඩ ලේසිියළු පිංවතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සියලු දෙනාට තනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ සාසනය තුළ නෙදුක් නීරෝගීව සුවසේ උතුම් ධර්මාවබෝධය ලබන්න මේ පින් හේතුවාසනා වෙත්්වාාසාදු සාදු සියලු දෙනාට තෙරුවන් සරණයි නමුෝබුද්ධය. එතිෙන්න අපහැම දෙනා කරෙහි අනුකම්පාකරුණාවෙන්ම පින්වන්ත මහා සංගරත්නේ. උත්තුම් ධර්මාණ ශාසනාව සිදුකොට වදාල. අපටානු කම්පාකරුණා ඇති පූජනීය මහා සංගරත්නය සමා කොටගෙන්න්න අපි හමඳනාම වන්දනමාන කරමු ස්වාමීනී අපගේ නමස්කාරය වේවා එතින යම්සේ ශ්‍රද්ධාරූපවාහිනයඔස්සේ සම්පසාධනී උතුම් ධර්මානු ශාස්නාව සිදුකරගනිමින් ලෝකයට ධර්මය දායහද කොටගන්න ධර්මදානමය පින්කම සිදුකරගෙන අප ඇස් කරගත් මහත්ඵල මහානි සංස උත්තම පුළල් නිධර්මයෝ අපගේ පින්ස්වාමිද්‍රයන් වහන්සේටත් නෝලහාම අනුමෝදැන් වේවා පුුණාණු මෝදනාවෙන් පින්වන්ත මහ සඟරුවන සුවපත්වේවා අපගේ පින්වස්වාමිින්ද්‍රරයන් වහන්සේට උතුම් චත්‍රාරි සත්‍යය ධර්මයම අවබෝධ වේවා සාධ, සාධ, සාදු එතින් නාද සැද ඇහිතිදාායකත්වය දරන්නට හිතුනේ අප හැමද නාම් වෙනවි ද ල දන්නේ ලිසිිපුරයන ලිනේ පදිංචි ්‍ර්ධාමාසක ධර්මදාාන සාමාජික. ඒ සුනල් ලෙදිරිසිංහ පින්වන්ත මහත්ම ප්‍රධාන පින්වන්ද හැමදෙන ඒ එපින් නොතුන් අපිතාම දයාසිති සේ පත් කරගන්නවා පිනැති ඔබහැම දෙෙනම සමග ඉ පරිදදි උතුම් ධර්මදේශනාවන්හි සධ හැත්තිේ දායකත්ව බර පැනවෙන් කරගන්න තුම් ධර්මදාාන පින්කම සිදු කරගන්න පින්වන්තබට අවස්ථාව තිබෙන පින්දොයි හතකයි ද සිතිස් දෙකයි. අසුවට අසුුවහත දුරකතර මාග්‍යව සේ පිළිබඳ තොරොතුර විම සන්න කියලලා අප ඔබට ආාධනා කරනෝඒ වගේ මාරාධනා කරනාවඔට ඔේ කලන මිත්‍ර ශ්‍රද්ධාර උපානය සමඟ නිරන්තරයෙන් රැඳන්න කියලා එම නම් අපි නැවත්ත මහා සංගරත්නය ආසිරවාදෙන් ඔබ මුණ ගැන්නම්. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි නමු බුද්ධය. මෙවැනි බටිනා ධර්මතිේශ් නශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ටලි චනලයේ සබස්රයි් කරන්න.